ගොඩරමෙන් අනතුර ඔබ නැවතත් සුන්දර ශනිදාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි තවත් අඩ හොරාවකට ඔබ වාරගෙන යන සෝදානම් වෙන්නේ කලාවට, සෞන්දර්යයට, මේ දේවල් බොහෝ මේකට අපි සුන්දර ශනිදාවේ සුන්දර ඉරිදාවේ ඉඩක් වෙන් කර ගන්නවා කියලා ඔබ දන්නවා. ඒ නිසා ඉතින් මේ ඉඩ වෙන් වෙලා තියෙන එක නිර්මාණයකට නෙවෙයි. රාජ්‍ය නාට්‍ය උළෙල 2024 ඒ පිළිබඳවයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. හැමදාමත් හැම වසරකම නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම වැඩි ඉඩකඩක් වැඩසටහන් ගණනාවක් වෙන් කරනවා අපේ නාලිකාව තුළ. අදත් මේ එක වැඩසටහනක් මේ විදිහට ඔබ හමුවට රැගෙන බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ පිළිබඳව තොරතුරු අපිත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් හොඳම දෙදෙනෙකුට අපි අද දවසේ බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. මගේ ළඟින්ම ඉන්නවා රාජ්‍ය නාට්‍ය උපදේශ සභාවේ ගරු සභාපතිතුමා ජේෂ්ඨ කථිකාචාර්ය අපි කවුරු බොහොම ආදරය කරන ප්‍රිය කරන චන්ද්‍රශ්‍රී බොගමුවත්තුමා ආයිකෝන් බොහොම ගෞරවයෙන් ඒ සමගම රාජ්‍ය නාට්‍ය උපදේශ සභාවේ ලේකම් ඒ එම් ඒ බණ්ඩාර මහත්මයත් අපිත් එක්ක ඉන්නවා. ආයිකෝන් ඔබතුමාට පිළිගන්නේ දැන් මේ ජේෂ්ඨ කථිකාචාර්යතුමනි මේ කටයුත්ත ලේසි පහසු වැඩක් නෙමෙයි. රාජ්‍ය නාට්‍ය උළෙලට මේ අවසන් වටේට නාට්‍ය ටික තෝරා ගන්නවා කියන කාරණාව ඒකේ බරපතලකම ඔබතුමාට තමයි තියෙන්නේ. මට දැනගන්න ලැබුණ විදිහට ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ නාට්‍ය බලලා ඒ තැන්වලට ගිහිල්ලා ලොකු කාලයක් මිදඟු කරලා මේ කටයුත්තට ඔබතුමාගේ දායකත්වය හැම වසරකම වගේ ලබා දෙන්නේ. කොහොමද මෙවර තෝරා ගැනීම? ඇත්තටම මේ කටයුතු අපි සැලසුම් කළේ පහුගිය මාර්තු මාසයේ ඉඳලාම, يعني මීට මාස 8ක ඉඳලා සැලසුම් කළා. තමයි අපි නොවැම්බර් 18 රාජ්‍ය නාට්‍යවල අවසාන වටය ආරම්භ කළ යුතුයි කියන දින නියම කරගත්තේ. මොකද එහෙම මාස 6ටවත් කලින් තීරණය කළේ නැත්නම් අපිට රංගශාලා වෙන් කරගන්න බෑ. මේ එහෙම ගැටලුවකුත් තියෙනවා. දැන් අපිට හෙට කියලා අද නාට්‍ය ශාලා වෙන් කරගන්න බෑ. දැන් අපේ කොළඹ තියෙන ඉතින් ටවර් රංගහලයි, එල්පිස රංගහලයි, ලයනල් වෙන්ට් එක්කෝ ඒ රජයේ අපි මැදිහත් වීම කරන රාජ්‍ය නාට්‍යවල නිසා අපිට පෞද්ගලික රංගශාලා නාට්‍ය පවත්වන්නත් බෑ. ඉතින් දැන් මේ අවස්ථාවේ ලබා ගන්න තියෙන හොඳම රංගහල් දෙක එක්කෝ ටවර් එක්කෝ එල්ෆින්ස්ටන්. ඉතින් අපි දැන් මාර්තු ඉඳලා සැලසුම් කරලා අපි මුලින්ම ළමා නාට්‍ය උළෙල පවත්වලා අවසන් කළා. ඒක අවසාන වටේ ඔක්තෝබර් 1 ඉඳලා ඔක්තෝබර් 10 දක්වා මර්දානේ ටවර් රංගහලේ පැවැත්තුවා. ඒකේ සම්මාන ප්‍රදානෝත්සවය දෙසැම්බර් 1 අරලියගහ මන්දිරේ පැවැත්වෙනවා. මම හිතන්නේ ළමා නාට්‍ය උළෙලක සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රථම වතාවට අරලියගහ මන්දිරේ දරුවෝ කැඳලා, මම හිතන්නේ ඒක දරුවන්ටත් හොඳ අත්දැකීමක් වෙයි. එතකොට මේ අපේ රාජ්‍ය නාට්‍ය උළෙලත් අපි පිටපත් කැඳවලා ඒවා දෙවෙනි වටේ බැලුවා. අගෝස්තු සැප්තැම්බර් මාසවල ඒවා නම් දෙවෙනි වටේදී අපි මර්දාන ට්‍රවර් රංගාලට දී, ඒ කියන්නේ දිවයිනේ සියලුම නාට්‍යකරුවන් එක තැනකට ගෙනල්ලා තමයි බැලුවේ. ඉතින් ඒකේ නාට්‍ය 54ක් බැලුවා. ඒ 54 අවසාන වටේට සිංහල කෙටි නාට්‍ය 21ක් තෝරගත්තා. දෙමළ නාට්‍ය 7කුත් තියෙනවා. ඒවන අපි උතුරු නැගෙනහිර ගිහිල්ලා යාපනේ වවුනියාව ගියා, මන්නාරම ගියා, යාපනේ දිස්ත්‍රික්කෙ ගියා, කිල්නොච්චි ගියා, මඩකලපුව ගිහිල්ලා ඒ ප්‍රදේශවලටම ගිහිල්ලා දෙමළ නාට්‍ය ඇත්තරම අපි ඒක පිටපත් වලින් ළමා නාට්‍ය නම් තෝරගත්තේ නැහැ. ඔක්කොටම ඉදිරිපත් කරපු අයට නිෂ්පාදනය පෙන්වන්න කියලාම ඉඩ ඇරියා. මොකද සංඛ්‍යාත්මකව අඩු නිසා අපි පිටපත් වලින් සමහරට තෝරලා බෙල්ල බැලුවා. අපිට 11ක් ඉතුරු වෙන නිසා අපි හැමනා පිටපත් එපුව ඔක්කොම බලලා ඒ අතරින් හොඳම නාට්‍ය ටිකක් තෝරගත්තා. කෙටි නාට්‍ය වලින් අපි පිටපත් වශයෙන් බැලුවා, බලලා දෙවෙනි වටේ සුදු සේවා නිෂ්පාදනය කරන්න දැනුම් දීලා ඒවා සමහර ඒවා බැලුවේ යාපනේ ගිහිල්ලා බැලුවා. කොටසක් නැගෙනහිර පළාතේවා මඩකලපුවේ මේ කල්ලඩිවල ස්වාමී පුලානන්දන් සෞන්දර්ය අධ්‍යයන ආයතනේ බැලුවා. මොකද හුඟක් ශිෂ්‍යෝ ඒක ඉගෙන ගන්න ශිෂ්‍යෝ තමයි ලංකාවේ විවිධ පළාත්වලින් ඇවිල්ලා ඉගෙන ගන්න අයගේ කෙටි නාට්‍ය දිගු නාට්‍ය තමයි තිබුණේ. ඒ නිසා ඒක අපිටත් පහසුවක් වුණා. ඒ කල්ලඩිවල ඒක බැලුවා, කල්මුණෙත් බැලුවා. ඉතින් එහෙම තෝරුණු දෙමළ කෙටි නාට්‍ය 7ක් තියෙනවා, දිග නාට්‍ය 3ක් තියෙනවා. ඉතින් සියලුම නාට්‍ය ගත්තොත් කෙටි නාට්‍ය 28යි, දිගු නාට්‍ය 13කුයි. ඉතින් එහෙම තෝරගන්නවා කියන එක ලොකු ක්‍රියාවලියක්. ඉතින් ඒක දැන් ඒකට ඇත්තටම වෙන්දට වඩා මේ මගේ මූලිකත්වයෙන් මම මැතිවත් වෙලා අපි යම් නිර්ණායක හදලා පිටපත් ඒරීමට වෙනම නිර්ණායක හදලා ඒ අනුව ලකුණු දීමේ ක්‍රමයක් මත සුසු පිටපත් තෝරගත්තා. එසේ තෝරාගත්ත පිටපත් මේ
දෙවෙනි වටේ විනිශ්චය මණ්ඩලය පත් කරලා උන්ටත් ඒ නිර්ණායක සහ ලකුණු දීමේ පටිපාටිය සකස් කරලා ඒ අනුව තමයි ඉහළින්ම ලකුණු ගත්ත නාට්‍ය නිර්මාණ අවසාන වටේට තෝරගත්තා. හොඳ අවසාන වටේට ඔය නාට්‍ය ටික තේරීපත් වෙනකොට මේ පැත්තෙන්ද ඔය තෝරා ගැනීම කොයි විදිහටද සිද්ධ වුණේ? මේ තියෙන නිර්ණායකයන් මොනවද? මේ හැම නිර්මාණකරුවෙකුටම කරලියට එන්න අවස්ථාවක් ලබා දෙනවා වෙනුවට මේක ඇතුළේ හොඳම දක්ෂතාවයන් වලින් යුතු දේවල් අරගෙන එනවා කියන කාරණාව ඇතුළේ කොහොමද අපිට ඔය නාට්‍ය තෝරා ගැනීම සිද්ධ වෙන්නේ සහ ඒ ගැන කතා කොහොමද කියලා? එතකොට දැන් ඇත්තටම සංස්කෘතික දෙපාර්තමේන්තුව 51 රාජ්‍ය නාට්‍යවල තමයි මේ පවත්වන්නේ. කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම උත්සවයක් හැටියට තමයි මේක අපේ උත්සව කාලසටහනේ තියෙන්නේ. ඉස්ලාම අපි චක්‍රලේඛය නිකුත් කරනවා. චක්‍රලේඛය නිකුත් කරනකොට අපිට මේ උපදේශකත්වය ලබලා දෙන්නේ මෙතුමා ඇතුළු අපේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව. ඉතින් නිර්ණායක සකස් කිරීම හා චක්‍රලේඛයේ විවිධ නිර්ණායකයන් සකස් කිරීම සිදුවන්නේ උපදේශක සභාවේ උපදේශකත්වයේ ඇතිව. ඉතින් සංස්කෘතික දෙපාර්තමේන්තුව චක්‍රලේඛය නිකුත් කරනවා. ඊට පස්සේ අපිට හොඳ ජාලාවක් තියෙනවා ලංකාව පුරා සංස්කෘතික නිලධාරීන් ඉන්නවා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම. ඒ අය හරහා ප්‍රාදේශීය තලයට යනකම් මේ පණිවිඩය අරන් යනවා. එතකොට ලංකාවේ සීලුවම අයට පුළුවන් හැකියාව ලැබෙනවා. බොහෝ දෙනෙක් දැනුවත් වෙනවා මේ මාර්ගයෙන්. ඔව් මේකට අන්තර්ජාලයටත් මුදාහරිනවා. පුවත්පත් ඒ වෙනු ප්‍රචාරය දෙනවා. නිකුත් මාධ්‍යහරත් කියනවා. මාධ්‍යහරත් දෙනවා. ආයුධපත් එවන්න මේ විදිහට පිටපත් 100 ගණක් අපිට ලැබුණා නේද? ඔව්. කෙටි නාට්‍ය වලට. හොඳයි. ඊට පස්සේ දැන් එහෙම ලැබෙන පිටපත් අපි සර් කිව්ව වගේම පළවෙනි වටේ බලනවා. පළවෙනි වටේ පිටපතක් හැටියට තමයි බලන්නේ කොච්චරක් සාධනීය මට්ටමක තියෙනවද කියලා පිටපතේ සාර්ථකත්වය. ඊට පස්සේ තමයි නාට්‍ය බලන්නේ. ඉතින් නාට්‍ය දෙවෙනි වටේ සර් කිව්වාගේ ටවර් ළඟ හලේදී දවස් 27ක් විතර දීර්ඝ කාලයක් එක දිගට දවසකට නාට්‍ය 5ක් 6ක් වගේ වෙන සංඛ්‍යාවක් එක දිගට විනිශ්චය කටයුතු කරා. ඒන් තේරුණු නාට්‍ය තමයි මේ රාජ්‍ය නාට්‍යවල නියෝජනය කරන්නේ. එවැනි දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඔස්සේ නිවැරදිවම හොඳම නිර්මාණ මොනවද කියන එක තෝරා ගන්නට එතුමන්ලා ආයතන ගණනාවක් එකතු වෙලා මේ කරන්නව කටයුත්තදී ලොකු කාර්යභාරයක් කරලා නාට්‍ය ටික දැන් අවසන් වටේට ගෙනල්ලා තියෙනවා. 2024 නොවැම්බර් මාස 18 වෙනිදා ඉඳලා දෙසැම්බර් 5 වෙනිදා දක්වා නොවැම්බර් 18 ඉඳලා දෙසැම්බර් 5 වෙනිදා දක්වා මරදාන එල්පිස්ටන් රංගහලේදී මේ නාට්‍ය වේදිකාගත කරනවා. අවසන් කවුද ජයග්‍රහණය කරන්නේ කියන කාරණාව තෝරාගන්න. මොකද මේක නාට්‍යකරුවන්ට ශිල්පීන්ට ලොකු අභිමානයක් දැනෙන අවස්ථාවක්. මේ සම්මාන වල කියන්නේ හැමෝම බලාගෙන ඉන්න අවස්ථාවක්. කොහොමද මේ පාර ප්‍රතිචාර ලැබුණේ? කොයි වගේ ශිල්පීන්ද කොයි වගේ නිර්මාණ ඉදිරිපත් වෙලා තියෙන්නේ? ඔබතුමාට සතුටු වෙන්න පුළුවන්ද? ඇත්තටම දැන් මෙවර බැලුවොත් විවිධ රංග සම්පදාය නියෝජනය වෙන නාට්‍ය තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් දැන් පැරණිම ලෝකෙ විවිච්ච පැරණිම නාට්‍ය සම්ප්‍රදාය ග්‍රීක නාට්‍ය. ඒ ග්‍රීක නාට්‍ය නියෝජනය කරන ඊඩිපස් කියන නාට්‍යයක් තියෙනවා. ඒතකොට අපි දන්නවා සම්භාව්‍ය සංස්කෘත නාට්‍ය කලාව නියෝජනය කරන දැන් සංස්කෘත නාට්‍ය දියුණුව පැවතුනේ ක්‍රිස්තු වර්ෂ 1 සීවසේ සිට 10 සීවස දක්වා. ඒක ග්‍රීක නාට්‍ය කලාව ආරම්භ වුණේ ක්‍රිස්තු පූර්ව 6 සීවසේ. ඉතින් ඒතකොට අවුරුදු 2500ක පෙර ඉඳන් මේ ලියවුණු නාට්‍ය කෘති නිෂ්පාදනය වෙලා මේ උල්ලේ නියෝජනය වෙනවා. ඊඩිපස් නාට්‍ය තියෙනවා. ඒ කියන්නේ සෝපෝක්සිස්ගේ ඊඩිපස් නාට්‍ය කාලිදාස කවියා විසින් රචිත සාකුන්තලයේ තියෙනවා. ඒ වගේම මේ වර්තමාන තරුණ නූතන නාට්‍යකරුවන්ගේ අත්දැකීම ඔවුන් වස්තුවිෂය කරගත සමකාලීන සමාජයේ ප්‍රශ්න නියෝජනය වෙන ඒ තේමා ඇතුළත් නාට්‍යයක් තියෙනවා. ඉතින් මේක හොඳ හරස්කඩක්. ඇත්තටම විවිධ රංග සම්ප්‍රදායන් විවිධ යුග නියෝජනය වෙන නාට්‍ය වගේම නූතන නාට්‍ය නූතන මේ අලුත් තරුණ පරම්පරාවේ නාට්‍යයක් ඒ අතර තියෙනවා. විශේෂයෙන් මේක අපිට කෙටි නාට්‍යවලදී ගම නවක අංකුර වේදිකාව මේ තමන්ගේ නිර්මාණකාරී තෝතැන්න කරගත්ත අලුත් වේම ඒවා මේ ශේෂ්ත්‍රයට පිවිසෙන නවකයෝ රාශියක් යෞවන නාට්‍ය උලේ වගේම රාජ්‍ය නාට්‍ය උලේ මේ කෙටි නාට්‍ය ඔස්සේ ඔවුන්ගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය කටයුතු නාට්‍ය කලාව තෝරගෙන තියෙනවා. දැන් අනිත් එක් කලාවන් එක්ක වැළව අපි දන්නවා
චිත්‍රපට වගේකට විශාල වියදමක් දරන්න ඕනේ. ටෙලි නාට්‍ය වලටත් ලේසිය එකපාරට අත ගහන්න බෑනේ. ඉතින් හුඟක් අයට මේ තවන්ගේ ප්‍රකාශන මාධ්‍ය හැටියට වේදිකාව තමයි තාමත් මම හිතන්නේ අඩු වියදමෙන් කලාත්මකව තමන්ගේ අදහස් සිතුවිලි සංකල්පනා නිර්මාණාත්මක ඉදිරිපත් කරන්න පුළුවන් තෝතැන්න තමයි වේදිකාව. හොඳයි, දැන් ඔය රාජ්‍ය නාට්‍ය වල සම්බන්ධයෙන් කතා කරගෙනකොට මේ ඕනම නිර්මාණකරුවෙකුට වෙනකොට ඕනම කෙනෙකුට තමන්ගේ පාදම ශක්තිමත් වුණොත් එතරින් එහාට අපි කියන ගොඩනැගිල්ලක් වුණත් ඒක බොහොම පරම්පරා ගානකට කල්පවැත්මකින් තියාගන්න පුළුවන්. ඔව්, වේදිකා නාට්‍ය වල රඟපාලා ලබන අත්දැකීම. ඔව්, අන්න ඒක මම ඔබතුමාගෙන් අහන්නම ඕනේ. මොකද වසර ගණනාවක මේ අත්දැකීම් තියෙන නිසාම පාදම ශක්තිමත් කරගන්න කොච්චර ලොකු වගකීමක් කරනවද මේ රාජ්‍ය නාට්‍ය වල හරහා මේ එන නවකයන්ට. නවකයන් මේ ශක්තිමත්කමින් කොච්චර ප්‍රයෝජන ගන්නවද? නෑ, ඉතින් ඇත්තට වේදිකාව තමයි නාට්‍ය රචනය. දැන් පිටපත් රචනය ගැන අත්හදා බලන්න, ඒ ගැන උරුවක් ගන්න, ඒක අභ්‍යාස කරන්න තියෙන හොඳ තැනක් වේදිකා නාට්‍ය කලාව. ඒ වගේම රංගනයට කැමති අය, රංගනයට යෙදෙන අයට රංගනය පුහුණු වෙන්න ඉඩකඩ අවස්ථාව ලැබෙන තැනක් තමයි නාට්‍ය කලාව. ඒතකොට අනිත් පැත්තේ අධ්‍යක්ෂණය, දැන් නළලියන් මෙහෙවලා ඒ අත්දැකීම ගන්න ඕන අයට. දැන් ඩිරෙක්ටින් පැත්ත අපි කියන්නේ අධ්‍යක්ෂරෙක් හැටියට යම් පුහුණුවක් වෙන්න පිරිසක් එකතු කරගෙන නිර්මාණයක් කරලා නැත්නම් තමන්ට යම් අදහසක් වේදිකා නාට්‍යයක් හැටියට ඉදිරිපත් කරන්න අත්හදා බලන්නත් ඒ අභ්‍යාස කරන්නත් පහසු තැනක් තමයි වේදිකාව. ඉතින් ඔය අපි කියන රචකයෝ, අධ්‍යක්ෂවරු, රූපණ ශිල්පීන්, නළුනිලියන් ඔය ඔවුන්ට මා දැන් තමන්ගේ කුළුඳුල් අත්දැකීම ගවේෂණය කරන්න හොඳ තෝතැන්න තමයි වේදිකාව කියන්නේ. දැන් මම වුණත් ඉතින් ඇත්තටම විශ්වවිද්‍යාල අවදීම නාට්‍ය වලට සම්බන්ධ වුණා, රංගපෑමට සම්බන්ධ වුණා. ඊපස්සේ 1979 මගේ හිතවතෙක් නාට්‍යයක් කළා, යසරත්න රත්නාය කියලා, යුරේකා කියලා නාට්‍යයක්. ඒක අපි යෞවන නාට්‍ය වල ඉදිරිපත් කළා. ඒ වසරේ 1979 හොඳම නාට්‍ය නිෂ්පාදනය හැටියට සම්මාන ගත්තා. ඉතින් හොඳම නළුවා, හොඳම නිලිය ඒ නාට්‍යයෙන් තේරිපත් වුනේ. ඊට පස්සේ 1980 විමල රත්න අධිකාරී මමයි පරාස කියලා නාට්‍යයක් අපි නිෂ්පාදනය කළා. ඒකත් යෞවන නාට්‍ය සම්මාන දිනුවා. ඊට පස්සේ ඔය රෝහණ දන්දෙනිය පෙළ රචනය, නාට්‍ය පිටපත රචනා කළා, අධ්‍යක්ෂණය කළා දූන්‍යාගේ ගීතය කියලා නාට්‍යයක්. ඒකත් 1980 රාජ්‍ය නාට්‍යුලේ හොඳම අනුවර්තනයට නිමී අග්‍රාමාත්‍ය සම්මානය ලබා ගත්තා. ඒ නාට්‍යයත් මම රංගනයට දායක වුණා. ඔය විමල රත්න අධිකාරී, සේනක පෙරේරා, විශ්‍රියන්ත මෙන්ඩිස්, ඉතින් අපිත් ආවේ එතනින් තමයි. දැන් කොහොමරි මගේ ජීවිතය ගත්තොත් මේ අවුරුදු 50ක්, ඒ කියන්නේ මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍යයක් කියලා බැලුවෙත් 1971 රාජ්‍ය නාට්‍යුලේ සම්මාන දිනපු ආර්.ආර්. සමරකෝන්ගේ අහසින් වැඩ මිනිස්සු. ඒක මං 1972 ලුම්බිනි රංගහට කියලා බැලුවේ සාමාන්‍ය පෙළපන්ති ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් හැටියට. ඊට පස්සේ මං උසස් පෙළ ශිෂ්‍යයෙක් හැටියට ඉගෙන ගන්න කාලේ 1974 ඉඳලා මේ 2024 දක්වා අවුරුදු 50ක් රාජ්‍ය නාට්‍යුලේ නාට්‍ය බලන ප්‍රේක්ෂකයෙක්. නාට්‍ය 1000 ගානක් බලලා තියෙනවා අවුරුදු 50 තුල. මේ ඉතින් එවැනි ජ්‍යෙෂ්ඨ අත්දැකීම් සහිත සභාපතිවරයෙකුගේ මූලිකත්වයෙන් තමයි මේ සියලු දේවල් නිරීක්ෂණය වෙන්නේ, මේ තෝරා ගැනීම් සිදු වෙන්නේ. ඒ නිසා අපිට ඒ තෝරා ගැනීම් පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැති වෙන තත්ත්වයට මණ්ඩලයක් සකස් කර ඉන්නවා. ඔබතුමාට විශේෂයෙන්ම මේ කාර්තව්‍ය සාර්ථක කරගන්න මේ සංවිධාන කටයුතු කරන්න ලොකු කාර්යභාරයක් තියෙනවා ඔබතුමා ඇතුළු පිරිසට. මේ මොහොතේදී සූතිවන්ත වෙන්නත් බොහෝ පිරිසක් ඇති. ඔබ කෙටියෙන් මතක් කරොත් එම මොනවද අවසන් වශයෙන් ඔබතුමාට පැහැදිලිව කියන්න තියෙන්නේ? ඔව්, ඇත්තටම හොඳ තැනකට ගෙනාවේ. මේක අපි නාට්‍ය කලාව ගත්තොත් සාමූහික කලාවක් නේ. කියන්නේ විශාල පිරිසක් බොහොම සාමූහිකව කරන කලාවක්. ඒ වගේම තමයි රාජ්‍ය නාට්‍ය උළෙලත් සාමූහික ප්‍රයත්නයක අවසාන ප්‍රතිඵලය. අපිත් එක්කතු වෙනවා ශ්‍රී ලංකා කලා මණ්ඩලය. කලා මණ්ඩලයේ සභාපතිතුමා මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර මහාචාර්යතුමත් අපි බොහොම ගෞරවණීය මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම රාජ්‍ය නාට්‍ය උපදෙස් සභාවේ සභාපතිතුමා චන්ද්‍රසිරි බෝගම අපේ සභාපතිතුමා මහිතනෙතුමා නොසෑහෙන කැපකිරීමක් මේ වෙනුවෙන් කරනවා. මොකද මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. විනිශ්චයක් කියන්නේ ඇත්තටම නිර්මාණයක් විනිශ්චය කරනවා කියන එක හරිම අමාරු දෙයක්. ඒකින්
කියන්නේ ජාතික මට්ටමේ නිර්මාණකරුවෝ විශාල ප්‍රමාණයක් මේකේ ඉන්නවා. ඉතින් එවැනි සියලු කටයුතු වලට අපිට එතුමගේ නායකත්වය හා අපේ උපදෙස් සභාවේ නායකත්වය ලැබෙනවා. ඊළඟට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමියත් අපි තාමත් ගෞරවයෙන් සඳහන් කරන්න ඕනේ. එතුමිය තමයි ඔව් යසින්ත ගුණවර්ධන මහත්මිය. එතුමියගේ නායකත්වය යටතේ තමයි මේ සියලු උළෙල සංවිධානය කිරීමේ ඒ කටයුතු සංස්කෘතික දෙපාර්තමේන්තුව ඉටු කරන්නේ. හැබැයි අපි කවුරු මේකට ඉදිරිපත් වුණත් අපි කොහොම මේක සංවිධානය කරත් නාට්‍යකරුවෝ කරන අප්‍රමාණ කැපකිරීම නොවෙන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේක සංවිධානය කරන්න. ඔවුන්ගේ නිර්මාණ නැත්නම් අපිට උළෙලක් කරන්න බෑ. ඔවුන්ට ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන් දැඩි කැපවීමෙන් ඔවුන්ගේ ශ්‍රමය මේ ධනය මේ ශ්‍රමය බුද්ධිමය නිර්මාණ ඒ දායකත්වය නොවන්නට ඉතින් මේවා කියපුලා සාර්ථක කරන්න බෑ. කාලය සියල්ල කැප කරගෙන ඕනේ. ඒ වට ඒ කියන්නේ අපි සර් කිව් වගේම දැන් නිර්මාණයක් ජනතාව අතරට ගේනවා කියන එක මේ වගේ කාලයක ඒ නිර්මාණකරුවෙක් කරන කැපකිරීම ඇත්තටම රටක් හැටියට ජාතියක් හැටියට අපි අගය කරන්න ඕනේ. මොකද ඔවුන් රටක ආධ්‍යාත්මික ගොඩනගන්නට දක්වන දායකත්වය. ඉතින් අපි සීලුම නාට්‍යකරුවන්ට ස්තුතිවන්ත වෙනවා. තවත් දෙයක් කියන්න ඕනේ, දැන් මේවර රාජ්‍ය නාට්‍යවල නියෝජනය ගත්තාම කොළඹ වගේම පිටපළාත්වල විශාල නාට්‍ය ප්‍රමාණයක් රාජ්‍ය නාට්‍යවල නියෝජනය කරනවා. ඒකත් තාම සතුටට කාරණයක්. මොණරාගල දිස්ත්‍රික්කයෙන් ඇවිල්ලා තිනවා අවුරුදු 40කට පස්සේ තමයි රාජ්‍ය නාට්‍යවල මේවර නියෝජනය කරන්න යාලට අවස්ථාව ලැබිලා තියෙන්නේ. අනුරාධපුරේ නාට්‍යයක් තියෙනවා, කෑගල්ලෙන් තියෙනවා, මඩකලපුවේ දමිළ නාට්‍යය, භගවන්තලාවෙන් තියෙනවා. ඉතින් ඒ එහෙම බලපුවම මේ අපේ උත්සාහය ගැන සතුටකුත් තියෙනවා. ඒකේ මොකද මේ රාජ්‍ය නාට්‍යවල කියන්නේ තාම පැරණිම පළාත් නමේම නියෝජනය වෙනව සහ ජාතික මට්ටමින් සමස්තරටම නියෝජනය වෙනව සමස්තරට නියෝජනය වෙනව නාට්‍යවල කියන්න පුළුවන්. හොඳයි, එතකොට දැන් මේ එතනදිම දැන් මෙතනින් කතාව පටන්ගෙන සර් පැත්තරේ හරිනේද මේ මේකේ වේදිකාවේ තියෙන දැන් රංගන ශිල්පියන් මේ අලුත් පරපුර මේ අරගෙන යන වැඩ කටයුතු ඇතුලේ ප්‍රේක්ෂකාගාරයේ විදිහට අපෙත් තියෙනවා වගකීමක්. ප්‍රේක්ෂකාගාරයේ වගකීම කියලා කියන්නේ මේ කියන දහදිය මහන්සිය, ඒ වගේම මේක ඇතුලේ තියෙන ධනය, කාලය, ශ්‍රමය, මේ හැම දෙම වැය කරගෙන මේ නාට්‍යකරුවා නාට්‍යයක් නිර්මාණය කරනවා. හැබැයි මේ නිර්මාණය කරන නාට්‍යයේ නිසි වගකීමක්, ඇගයීමක් ඔබේ පාර්ශවෙන් ලැබෙනවා. හැබැයි ප්‍රේක්ෂකයන් විදිහට අපිට වගකීමක් තියෙනවා නාට්‍ය පරිස්සම් කරගන්න, නාට්‍යකරුවා පරිස්සම් කරගන්න. මෙන්න මේ කාරණාව ගැන තව පොඩ්ඩක් කතා කරමුකෝ. මට හිතෙනවා වටීවි කියලා මොකද ඉස්සරහට මේකේ ප්‍රදර්ශනය සිදු කරන්න තියෙනවා. ඔය නාට්‍ය කිව්වම කලාවක් හැටියට අර ත්‍රිකෝණයක් ඇන්දොත් එක කෙළවරක නිර්මාණකරුවා රචකයා හෝ අධ්‍යක්ෂවරයා, අනෙක් කෙළවරේ නළු නිර්මාණ අනිත් ත්‍රිකෝණයක් නම් අනිත් කෝණේ කෙළවරේ ඉන්න ප්‍රේක්ෂකයා. ඉතින් නාට්‍ය කියන්නේම ඔය කාරණා තුනේ එකතුවක්, ඔය අංශ තුනම එකතු වෙලා ගොඩනැගෙන කලාවක්. නාට්‍ය සම්බන්ධයෙන් කියන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත වැඩෙන කලාවක් කියලා කියන්නේ නාට්‍ය. ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාරය හරි වැදගත්. ඉතින් නාට්‍යයක් කළා හිස්පුටු වලට පෙන්නන්නේ නැහනේ, හිස්පුටු වලට පෙන්නලා වැඩකුත් නැහැ. ඉතින් නාට්‍ය දර්ශනය සාර්ථක වෙන්න අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂක පිරිස ඉන්න ඕනේ, ප්‍රේක්ෂක බලන්න ඕනේ. ඉතින් මේකෙදි අපි ඒ ප්‍රේක්ෂකව ගැනත් හිතලා ප්‍රේක්ෂකයන්ට බොහොම අඩු මුදලකට, සාමාන්‍ය අඩු මුදලකට, ඒ කියන්නේ ප්‍රවේශ මතය රුපියල් දිගුණාට්‍යයන රුපියල් 500 වගේ මුදලකට අද එහෙම මුදලට අමාරු නාට්‍යයක් බලන්න. ඉතින් ඒ වගේ බොහොම සාධාරණ මුදලකට නාට්‍යයක් බලන්න අවස්ථාව තියෙනවා. කෙටි නාට්‍ය සම්බන්ධයෙන් කෙටි නාට්‍ය දවසකට 4ක් තියෙනවා. රුපියල් 200ක් වගේ මුදලකට ප්‍රවේශ පත්‍රයක් අරගෙන කෙටි නාට්‍ය 4ක් බලන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ රාජ්‍ය නාට්‍යවල තමයි ඉහළ මට්ටමේ හොඳ දර්ශනයක් බලන්න පුළුවන් එකම අවස්ථාව. මොකද නාට්‍යය තමගේ උපරිම ශක්තිය යොදලා උපරිමයෙන් ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ ඉදිරිපත් කරන අවස්ථාව තමයි රාජ්‍ය නාට්‍යවල. ඉතින් ප්‍රේක්ෂකයන්ටත් අපි විවෘතව ආරාධනා කරනවා මේ සාධාරණ මුදලකට හොඳ නාට්‍ය බලන්න තියෙන හොඳම අවස්ථාව තමයි රාජ්‍ය නාට්‍යවල. ඒක ආරම්භ වෙනවා ලබන සවුඳා නොවැම්බර් 18. අපි සඳහන් කරමු 8වෙනිදා ඉඳලා දෙසැම්බර් 5වෙනිදා දක්වා ජයනි මේ නාට්‍ය නරඹන්න අවස්ථාව තිබෙනවා. බරදාන එල්පිස්ටන් රංගහාට තමයි එන්න තියෙන්නේ. වෙලාව කොහමද? හවස 4 ඉඳලාද කොහමද තියෙන්නේ? 4:30ට කෙටි නාට්‍ය නෑ 4:30. අපි උත්සවය 4ට පටන් ගන්නවා. එතකොට ශේෂ්ත්‍රේ ප්‍රවීණ ජේෂ්ඨ සම්මානීය නළු නිලයන් ආරාධිතයන් හැටියට දිනපතා කැඳවලා
ඔවුන් අතින් යම් ගෞරවයක් අවසාන වටේ නියෝජනය කරන නාට්‍යකරුවන්ට යම් සම්මානයක් පිරිනමනවා ඒ කටයුතු කරනවා හතරේ ඉඳලා හතරහමාරට එතකොට පළවෙනි නාට්‍ය හතරහමාරට පටන් ගන්නවා කෙටි නාට්‍ය දිගු නාට්‍ය නම් හවස දිනපත හවස 6:30ට තමයි හොඳයි අපි අවසන් විනාඩි කිහිපයක් රැඳිලා ඉන්නේ ඔබතුමාට මොන වගේ කාරණාවක්ද අපේ ප්‍රේක්ෂකයන්ට අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මම හිතන්නේ මේ අපේ සභාපතිතුමා කිව්වා වගේම මේක ඉතාම වටිනා අවස්ථාවක් අපේ ප්‍රේක්ෂකයන්ට මොකද නාට්‍ය සාල් ප්‍රමාණයකින් පෙරලා ඇවිල්ලා අවසාන වටේට එන්නේ ප්‍රශස්තම නාට්‍ය නිර්මාණ ප්‍රමාණයක් ඉතින් එක දිගට ඔබට නැරඹීමේ හැකියාව තියෙන ප්‍රේක්ෂකයන්ට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා සංස්කෘතික දෙපාර්තමේන්තුව හැටියට එන්න කියලා මේ නාට්‍ය නරඹන්න. ඒ වගේම මම විශේෂ ස්තුතියක් සියත රූපවාහිනී නාලිකාවට මේ පිරිනමනවා සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙනුවෙන් අපිට කැම අවස්ථාවකම අපේ ජාතික උත්සව ළමා නාට්‍ය උලෙත් අපිට මෙවැනි අවස්ථාවක් ලැබලා දුන්නා. ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පරාක්‍රම ඒකනායක මහත්මයාටත් අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා අපේ රාජනාට්‍ය උපදේශ සභාවේ සමාජිකය. ඉතින් එතුමා තමයි අපිට මේ අවස්ථාව සම්බන්ධීකරණය කරේ. එතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. හොඳයි. එම්නම් ඉතින් අපි ඔබදෙපළටත් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපේ ආරාධනාව පිළිඅරගෙන මේ විදිහට සහභාගී වෙලා මේ පිළිබඳව සමස්ත රටට දැනුවත් කිරීමක් කරාට. මොකද ලබන අවුරුද්දේදී මීට වඩා වැඩි පිරිසක් අලුතෙන් තවත් එකතු වේවි රාජ්‍ය නාට්‍ය උළෙලට මේ දකින දේවල් මේ ඇහෙන දේවල් එක්ක උන්ටත් යම් උත්තේජනයක් බවට පත් වේවි මේ කරපු කතා බහත් ඒක නිසා ස්තුතියි අද දවසේ ඔබ දෙපළගේම සහභාගී වෙද්දී අපි ආයෙ දවසක මොන ගේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.